දිනපතා වටිනා ධර්ම දේශනා සහ දහම් කරුණු ශ්‍රවණය කිරීමට දහම් සේවන අපගේ YouTube නාලිකාව subscribe කරන්න. එහිතන් මිනිස්සෙට ප්‍රශ්නයක් ආවට පස්සේ ආයේ ප්‍රශ්නෙම දවසම හිත හිත ඉන්නවා. එක කවුරු හරි ඔබට බැන්න. ඔබට අපහාසයක් කළා. ඔබේ නෑදෑයි ඔබට මොන හරි අපහාසයක් කළා. ඔබ දවසේ සෑහෙන වෙලාවක් ඔය ගැන හිතනවා. දෙත් ඒ ගැන හිතුවා. දවාලෙත් ඒ ගැන කල්පනා වුණා. හවසත් මොන වැඩේ කරන්න ගියත් ඒ ගැන හිතෙනවා. රැට නිදා ගන්න ගිහිල්ලත් ඒ ගැන කල්පනා වෙනවා. පින්වත්නි ඔය විදියට දවසේ හැම වෙලාවෙම ඒ තමන් හිත හිත හිටපු දේ එක තමන්ට බරක් නං. එක හිතටත් බරක් නං. කයටත් බරක් නං. ඒක තුල පින්වත්නි රාගය හෝ ద్వේෂය හෝ මෝහය හෝ වැඩෙන විදියට රාගෙන් ద్వේෂෙන් මෝහෙන් හිත මැඩගෙන ඉන්න විදියට නම් ඔබ ඒ හිතපු අරමුණ ඔබේ හිතේ බලපල බලපවත්තලා තියෙන්නේ. ඔබ මතක තියාගන්න ඕනේ ජීවිතේ මේ මොහොත තුල ඔබට ඔය බර ඇති කරනවට වැඩිය බරක් ඔබේ හිතන දේ විසින් පින්වත්නි ඔබට සසරට බරක් එකතු කරනවා. මොකද ඒ රාගෙට විපාකයක් තියෙනවා. ඒ ඔබ හිතන සිතුවිල්ලේ ඔබ හිත හිත ඉන්න දේ තුල ඔබට එන ඒ ద్వේෂයට විපාකයක් තියෙනවා. ඒ මෝහයට විපාකයක් තියෙනවා. හරි. එතකොට ඔය කියන රාගෙට ඔය කියන ద్వේෂයට ඔය කියන මෝහයට විපාක බලපාද්දී ඒක සමහර විට මනුස්ස ලෝකෙකම විපාකයක්ම නෙමෙයි වෙන්න පුළුවන්. ඒක එක්ක නිරේ විපාකයක් වෙන්න පුළුවන්. මේ හිතන දෙයට හොඳේ ඔබ මේ දවසේ හිත හිත ඉන්න ඔබට කිසිම වැඩක් නැති ඔබට පීඩාව ඇති කරන ඔබට බරක් ඇති කරවපු එඟටත් මහ 1000ක් දැනෙන හිතටත් මහ 1000ක් දැනෙන දැනෙන තැවෙන හිතක් වෙච්ච ඒ සිතුවිලි ටික අවසානයේ ඔබට මෙතන බරක් හදනවා මදිවට ඒක අවුරුදු දහස් ගණන් කල්ප ගණන් නිරේ විපාක හදන කර්මයක් වෙන්නත් පුළුවන් පින්වත්. එහෙම නැත්නම් ඒ සිතුවිල්ලට පුළුවන් තිරිසන් සත්තු මේ ලෝකෙට බිහි කරන්න සිතුවිල්ලට පුළුවන්. ඒ කියන්නේ ඒකේ විපාක විදියට තිරිසන් ආත්ම උපද්දන්න පුළුවන්. ප්‍රේතාත්ම උපද්දන්න පුළුවන්. ඒතර ඔබ හිතන්න ඔබ අද මේ හිතන සිතුවිල්ල එක්ක මේ ලෝකෙට තිරිසන් සත්තු නූපන් තිරිසන් සතෙක් උපදින්න නූපන් නිරිසතෙක් උපදින්න නූපන් ප්‍රේතාත්මයක් උපදින්න ඔය සිතුවිල්ලට පුළුවන්. තාමත් ඔබ හිතලා නැති ඉදිරි ඔබේ හිතේ ඇතිවෙන්න පුළුවන් අකුසල සිතුවිලි තියනවා. ඒ අකුසල සිතුවිල්ලට තිරිසං ආත්ම හදන්න පුළුවන්. පෙරේතාත්ම හදන්න පුළුවන්. නිරියාත්ම නිරිසත්තු හදන්න පුළුවන්. මේ හිත තුල එහෙම සිතුවිලි වලට ඉඩ දීලා පින්වත්නි මතක තියාගන්න ඔය නිරේ නිරිසතෙක් වෙන විපාක තිරිසන් ලෝකේ තිරිසන් සත්තු වෙන විපාක පෙරේතාත්ම වල ප්‍රේත ආත්ම හදන ඒ විපාක මේ ජීවිතය තුල ඒ වෙනුවෙන් ඒ සිතුවිලි හසුරවපු කිසිම තැනක හිත සංසිඳිලා නිවිලා සැනසිලා හිත හරි සැහැල්ලුවෙන් හිටපු අවස්ථා නැහැ පින්වත්. එහැම තැනකම තිබිලා තියෙන දැවෙන තැවෙන මහ බරක්. හරිද? එතකොට මේ මොහොතෙත් බරක් විඳලා තැවිලා දැවිලා පිච්චිලා ඒකට ඒ ඇස්සේ විපාකත් හදා ගන්නවා ආත්ම ගණන් දුක්ඛිත ආත්මවල. ඇයි එහෙම? අපි මේක මීට වඩා ටිකක් හිතන්න ඕනේ සැලකිල්ලක් කරගන්න ඕනේ ජීවිතේ. මේ හිතට එන සිතුවිලි බහුල විදිහට පවත්ත පවත්ව යන අරමුණු ඒ මානසිකාර අපි මොන පැත්තටද හරවන්න ඕනේ මොන පැත්තටද හසුරවන්න ඕනේ මොන වගේ මානසිකාරද අපි දවසේ වැඩිපුර නිතර නිතර විමසන අරමුණු අතරේ තියාගන්න ඕනේ. ඔබට පින්වත්නි මේ ගැන ආපස්සට හිතන්න ඔබ නිකන් ඉන්න එපා. බහුලව පවත්වන සිතුවිලි අතරේ මොන වගේ සිතුවිලි මම පවත්වන්න ඕනේද ඔබ ඔබෙන් අහන්න ප්‍රශ්න කරන්න. අද මේ කතා කරන සූත්‍රයට අදාළව කථානායකයා වෙන්නේ මහානාම සාක්‍යවංශ කියන්නේ පින්වත්නි. එතුමා එහෙම තමන්ගේ හිතෙන් තමන් අහපු කෙනෙක්. එතුමා නිතර හිතන දේවල් ගැන හොඳට සැලකිලිමත් වෙච්ච අවස්ථා තියෙනවා කියලා පැහැදිලි. සමහරලාට එතුමා ඔය නගරේ ඇවිදගෙන යනකොට හිතේ රාග සිතුවිලි, දේශ සිතුවිලි, මෝහ සිතුවිලි ඉස්මතු වෙලා යම් වෙලාවක ඒ සිතුවිලි පවත්වලා එකපාරට එතුමාට කොයි තැනකදී හරි නැවත සිහිය පිහිටිය ගම එතුම හිතනවා මම මෙච්චර වෙලා ඉඳලා තියෙන මේ දැන් සිහිය පිහිටියේ මෙච්චරලා ඉඳලා තියෙන මං සිහියෙන් නෙමෙයි මෙච්චරලා මං මේ ඇලිච්ච ගැටිච්ච සිතුවිලිත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. ඒතර මේ සිතුවිලි තීච්ච වෙලාවේ මං මැරුණොත් කොහි උපදීද? ඒ වගේ
එතුම හරියට හිතුවා පින්වත් දැන් මේ අද කතා කරන්න යන සූත්‍රයත් ඒ වගේ එතුම හිතලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් කරගෙන උන්වහන්සේව හම්බෙලා අහන දෙයක් මේ දැන් අපෙන් කවුරුවත් ඇවිල්ලා අහන්නේ සයනහස මම දවසේ නිතර විමස විමස ඉන්න ඕන දෙයක් මට කියලා දෙන්න මිනිස්සු තමන්ට ඕනේ ඔහේ හිතනවා හිතට ඔහේ හිත හිත යන්න ඉඩ දෙනවා හිත හසුරවන්නේ නැහැ පින්වත්නි මේ හිත හොඳට මතක තියාගන්න මේක හසුරවන්න ඕනේ ඔහේ යන්න දෙන්න එපා මේක හසුරවන්න ඕනේ ඔබ හිතන වාහනයක් කියලා කියන්නේ රියදුරෙක් විසින් හසුරවන්න ඕන එක ඒ වාහනයට රියදුරෙක් පාලනය කරන්න නැතුව ඔහේ යන්න දුන්නොත් මොකක් වෙන්නේ හරිද අපි හිතමු වාහනය රියදුරා නැතුව ඔහේ අතෑරලා ස්ටාර්ට් කරලා ගියර් එක දාලා ඕන තැනකට ඵලයන් කියලා වාහනේ යවන්න පුළුවන් කියලා නිකන් හිතමු අපි එහෙම යවතැකි කියලා වාහන ඈ ලෝකේ තියෙන සියලුම වාහන ටික දැන් අපි ලංකාව ගමු ලංකාවේ තියෙන ඔක්කොම වාහන ඔන්න දැන් රටේ පොදු සම්මතයකට එනවා අද රෑ 12න් පස්සේ හැමෝම තමන්ගේ වාහන අතෑරලා දාන්න සියලුම වාහන හිතන තැනක යන්න අතාරින්න කැමති තැනක යවන්න ඉබි ඔටෝ යවන්න අපි හිතමු දැන් එහෙම යන්නේ නැහැ නමුත් අපි හිතමු එහෙම යනවා කියලා හිතන තැන්වල වාහනෙට ඔහේ යන්න අතෑරලා යවන්න පුළුවන් කියමු ඔබ ඉදන්නේ මොනව වෙයිද පින්වත්නි තාප්ප හප්පගෙන ගස්වල හප්පගෙන මිනිසුන්ව හප්පලා ගෙවල් කුඩු කරලා වාහනට වාහන හැපිලා කුඩු වෙලා පාලම් වලින් කඩා වැටිලා කඩපණ්ඩි කුඩු කරගෙන ඈ උදේ වෙනකොට එළි වෙනකොට සම්පූර්ණ ලංකාවක් ඉතුරු ඉදන් ඔහේ ගිහිල්ලා මොනව වෙලා තියෙද්දන්නේ මොන විනාශයක්ද වෙන්නේ ඊතර ඔබ හිතන්න ඔය භෞතික වාහනයක් හැපිලා විනාශ වුණා කියලා පින්වත්නි ඒකට ආපහු විපාක නැහැ කියන්නේ ඒකේ හැපුණා එතන ඒක එතන තියෙන ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඒ ප්‍රශ්නේ තමයි හැපුණාද කුඩු වුණාද ඒක එතනින් ඉවරයි. හැබැයි දැන් මේ හිත එහෙම ඔටෝ යන්න ඔහේ දාලා ඕන එකක් හිතපම් මට කමක් නැහැ ඕ දවසේ ඕන එකක් හිතපම් කියලා අතෑරලා දැම්මට පස්සේ හිතට ඕනේව හැමතිස්සෙම හිත හිතා මෙතනත් මහා බරක් පීඩනයක් දැවෙන තැවෙන පිච්චෙන විදිහට හිත හසුර එන හිත ඔහේ යන ගමන් විපාකත් හදනවා නිරේට තිරිසන් සත්තු බවට පත් කරන්න පෙරේතාත්ම බවට පත් කරන්න කිසිම ගාණක් නැහැනේ අපිට මේ හිත හිතන දේවල් ගැන කිසිම ගාණක් මේක මෙහෙම යන්න දෙන්න බෑ කියලා අපිට හිතෙන්නේ නැහැ වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ වගේ මේ හිතටත් ඩ්‍රයිවර් කෙනෙක් ඕනි කියන එක හිතෙන්නේ නැහැ හිතට ඉන්න ඩ්‍රයිවර් තමයි පින්වත්නි සතිය සතියෙන් තමයි හිත කන්ට්‍රෝල් කරන්නේ කොයි පැත්තටද යන්න ඕනේ වොමනා නැති පැති මොනවද ඒ එන පැති ආහා ඔය එන පැත්ත හරියන්නේ එන පොට හොඳ නැහැ හරිද මේවා දැනගන්නේ හසුරවන්නේ සතියයි ප්‍රඥාවයි තරලගොත් 100යි නුවණයි සති සම්පජඤ්ඤය මේකෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ ඉතින් තමයි රියදුරා දැන් මේ රියදුරා නැතුව ඔහෙ යනවනේ ඕන ඕන තැන යනවා ඕන ඕනෙව හිතනවා එක්ක හිත රාගයෙන් පිච්චි ඉන්නවා එක්ක ද්වේෂයෙන් පිච්චි ඉන්නවා නැත්තම් මෝහෙන් දැවිදවි ඉන්නවා දවස මොහොමනේ සසර මොහොමනේ පින්වත්නි දැන් මේ මහානාම කියන සාක්‍ය වංශිකයා හරි අපූරු කෙනෙක්. මෙයා හැමතිස්සෙම කල්පනා කරපු දේ තමයි මේම හරියන්නේ නැහැ. මේ හිත මොන වගේ දේවල් වලද බහුලව හිතන්න හසුරවන්න ඕනේ. මොන වගේ දෙයකද හිත යොමු කරවන්න ඕනේ නිතරම. මෙයා දැන් සෝවාන් වෙච්ච කෙනෙක් විදියට මෙයා අහනවා යෝසෝ බන්තේ ආර්ය ශාවකෝ ආගත ඵලෝ විඤ්ඤාත සාසනෝ සෝ කතමේන විහාරේන බහුලං විහෙරති. හරි ලස්සන ප්‍රශ්නය. ස්වාමීනි ආර්ය ශ්‍රාවකෙක් මාර්ගඵල ලැබුවට පස්සේ මේ ශාසනය තුල අවබෝධයකට පත් වුණාට පස්සේ විඤ්ඤාත සාසනෝ ශාසනය දැනගත්තට පස්සේ ශාසනය කියන්නේ ධර්මය දැනගෙන ධර්මය ගැන අවබෝධයක් ඇති කරගෙන ධර්මය දැකගත්තට පස්සේ ඒ ශ්‍රාවකයා සෝ කතමේන විහාරේන බහුලං විහෙරතිති මොන වගේ දෙයක්ද බහුල වශයෙන් හිත හිත ඉන්න ඕනේ මොන වගේ මානසිකාරකද වාසය කරන්න ඕනේ බහුල විදියට නිතරම වැඩි වශයෙන් මොනවද හිතන්න ඕනේ කවර විමසීමකින් වැඩි වශයෙන් වාසය කරන්න ඕනේද කියන එකයි අහන්නේ මේ ප්‍රශ්නේ මහානාම සාක්‍ය වංශිකයා අහන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගමේ වැඩ ඉන්න වෙලාව සාක්‍ය ජනපදයේ දා බුදුරජාණන්සේ හිටියේ කිඹුල්ලත් නුවර කපිල වස්තුවේ ඒ තියෙනවා පින්වත්නි නෑදෑයෝ හදලා දුන්න ආරාමයක් නිග්‍රෝධාරාමය කියලා අදටත් දඹදිව යනාය වන්දනා කරගන්න යනවා නිග්‍රෝධාරාමයට එතකොට මේ නිග්‍රෝධාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඇවිල්ලා අහපු ප්‍රශ්නයක් මේ. දැන් මේ ප්‍රශ්نين ඔන්න ඔබට තව දෙයක් දැනගන්න පුළුවන් කියන්නේ මාර්ගඵල ලැබුපුවයි දවසේ නිතර හිත හිතින් මොනවද කියලා. මේ අහන්නේ ආගතඵල
අරිය ශ්‍රාවකව ආගතපලෝ විඤ්ඤාත සාසනෝ ආරේ ශ්‍රාවකේ මාර්ගඵල ලැබුවට පස්සේ මේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ධර්මයේ විඤ්ඤාත සාසනෝ ලස්සන වචනයක් මේ සාසනේ ගැන දැනගත්තම ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දැනගත්තම අවබෝධ කරහම බහුල වශයෙන් වාසය කරන්නේ මොන වගේ දේ විමස විමසද ඔන්න දැන් ඔබට මේ ප්‍රශ්නෙට බුදුරජාණන්සේ දෙන පිළිතුර ඇතුලේ පින්වත්නි මගපල් ලැබපු කෙනෙක්ගේ විමසන දේ දැනගන්න පුළුවන් ඔබ ආසැතිනි සෝවාන් ඉච්චයි මොනවද දවසේ හිත හිතින්නේ දැන් කෙනෙක් සෝවාන් වුණොත් එහේ ආ දවස පුරා මොනවද වැඩිපුර හිතන්නේ මේකට මේකේ තියෙන උත්තරය එතකොට මහානාම සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන්නේ චක්කනිපාතේ චක්කනිපාතේ කියන්නේ පින්වත්නි කාරණා හය ගාන කියා දෙන සූත්‍ර තියෙන එකතුවක් අංගුත්තර නිකායේ එනිසා මතක තියාගන්න මේ සූත්‍රෙත් බුදුරජාණන් වහන්සේ මේ මහානාම ශාක්‍ය වංශිකයට කාරණා හයක් පෙන්වනවා මාර්ගඵල ලැබපු කෙනෙක් ධර්මය දැනගත්ත කෙනෙක් සාසනය දැනගත්ත කෙනෙක් දවසේ නිතර බහුල වශයෙන් විමස විමස ඉන්න කාරණා හයක් තියෙනවායි කියනවා අපි මේ හය මොනවද කියලා බලමු මාර්ගඵල ලැබපු කෙනෙක් හිතනවා නම් නොලැබපු කෙනා ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ එයාත් කොහොමත් මේ ටික හිතන්න ඕනේ එනිසා ඔබට මගපල් ලැබපු කෙනෙක් දැන් මේ ටික ඔබ හිතන්න පටන් ගත්තොත් එහෙම ඔබට සතුටු වෙන්න පුළුවන් සෝවාන් ආදී මාර්ගපල් ලැබපු අය හිතන දෙයක් මමත් දවසේ නිතර හිත හිත ඉන්නේ දැන් කියලා. ඒ නිසා මේ හය හරි ආසාවෙන් ඔලුවට ගන්න. එක පොරුදු වෙන්න. දවසේ තිරිසන් සත්තු ලෝකෙට අලුතෙන් නිර්මාණය කරන්න නැතුව, පෙරේතයෝ අලුතෙන් නිර්මාණය කරන්න නැතුව, නිරිසත්තු අලුතෙන් නිර්මාණය කරන්න නැතුව ඔබ ඔබේ හිත හොඳ රියදුරෙක් විදියට මේ කියන්න යන කාරණා හය ඇතුලේ පුළුවන් තරම් හසුරවන්න දක්ෂ වෙන්න බලන්න පින්වත්නි බලමු මොනවද මේ කාරණා හය යෝසෝ මහානාම අරිය ශාවකෝ ආගතපලෝ විඤ්ඤාත සාසනෝ සොයිමිනා විහාරේන බහුලං විහෙරති ඉද මහානාම අරිය ශාවකෝ තථාගතං අනුසරති බුදුරජාණන් වහන්සේ මහානාමට කියනවා මහානාම මාර්ගඵල වලට පැමිණිච්ච ආර්ය ශ්‍රාවකෙක් මේ ශාසනය ගැන අවබෝධයක් ඇති කරගත්ත ශ්‍රාවකෙක් බහුල වශයෙන් වාසය කරන එක විහරණයක් කියනවා නිතර මනසිකාර කර විමස විමස ඉන්න එක දෙයක් තමයි කියනවා තථාගතං අනුසරති තථාගතයන් වහන්සේ ගැන විමසනවා සිහි කරනවා උන්වහන්සේ ගැන සිහි කර කර ඉන්න එක ඔන්න පළවෙනි කාරණේ ඊළඟට දෙවෙනි එක තමයි ධම්මං අනුසරති ධර්මය ගැන සිහි කර කර ඉන්නවා තුන්වෙනි එක සංඝං අනුසරති සංඝරත්නය ගැන සිහි කර කර ඉන්නවා මාර්ගඵලලාභී ආර්ය සංඝරත්නේ ගුණ සිහි කරනවා ඊළඟට පින්වත්නි කියනවා අත්තනෝ සීලානි අනුසරති තමන්ගේ තමන් රකින්න සීලය ගැන සිහි කරනවා ඊළඟට කියනවා අත්තන ඡාගං අනුසරති තමන්ගේ දන් දෙන පුරුද්ද ගැන තමන්ගේ අත්හැරීම ගැන සිහි කරනවා ඊතර පින්වත්නි ඊළඟ කාරණේ කියනවා දේවතානුස්සතින් භාවේති දෙවිවරුන්ගේ දෙවියන් අතර උපදින්න හේතු වෙච්ච යම් ගුණයන් තියනවා නම් ඒ ගුණයන් ගැන දේවතානුස්සතියක් විදියට විමසනවා දැන් බලන්න මේ කාරණා ඇත්තටම අනුසතිඨාන කියන සූත්‍රය විස්තර කරලා තියෙනවා සීකල යුතු හය කාරණා හයක් මේ නිතර නිතර සිහ පිහිටවන්න ඕන තැන් හයක් අනුසතිඨා ච අනුසතිඨාන කියලා කියන්නේ මේකට සිහි කර යුතු තැන් හයක් නිතර නිතර මේකේ දැන් අපි කව පළවෙනි එක තථාගතං අනුසරති තථාගතයන් වහන්සේගෙන සිහි කරනවා උන්වහන්සේගෙන සිහි කරන්නේ දැන් බුදුරජාන් වහන්සේව පින්වත්නි මගපල ලැබපු අය දවසේ නිතර බහුල වශයෙන් සිහි කර කර ඉන්නවා තර් මාර්ගඵල ලබන්න ඕනේ බුදුරජාණන්සේ ගැන සිහි කරන්න ඕන කෙනෙකුට උන්වහන්සේ ගැන සිහි කරන්න පුළුවන් උන්වහන්සේ ගැන මොනවද සිහි කරන්නේ සිහි කරන්න තියෙන්නේ පින්වත්නි ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානං බුද්ධෝ භගවාති බුදුරජාණන් වහන්සේට තියෙනවා අරහං කියලා ගුණය ඊට පස්සේ තියෙනවා සම්මා සම්බුද්ධ කියලා ගුණය ඊළඟට තියෙනවා විචාචරණ සම්පන්න කියලා ගුණය සුගත කියලා ගුණය ලෝකවිදූ කියලා ගුණය අනුත්තර පුරිස ධම්ම සාරති කියලා ගුණයක් තියෙනවා සත්තා දේවමනුසානම් කියලා ගුණයක් තියෙනවා බුද්ධ කියලා ගුණයක් තියෙනවා භගවා කියලා ගුණයක් තියෙනවා මේ ගුණ නමය එකින් එක විමසනවා එක්ක මේක එක ගුණයක් හරි අරගෙන විමසනවා බුදුරජාණන් වහන්සේ මේ හේතු නිසා මේ ගුණෙන් යුක්තයි කියලා එතකොට බුදුරජාණන් වහන්සේ ගැන නොඑක් විදිහට හිතන්න පුළුවන් පින්වත්නි මේ ගුණ සියල්ල ඇතුලේ හිතන්න පරාසය පොඩ්ඩක් නෙමෙයි ඒක මහා විශාලයි දැන් සත්තා දේවමනුසානම් කියන ගුණය ගත්තොත් බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට සාස්ෘණ වහන්සේ වෙනවා ඒතර ඒ තුල හිතන්න ගොඩක් තියෙනවා දැන්
උන්වහන්සේ දෙවියන්ට මිනිසුන්ට සාස්ත්‍ර වෙනවා කියලා විතරක් නෙමෙයි හිතන්න තියෙන්නේ. ඒ සාස්ත්‍රෝත්වය උන්වහන්සේ දක්වපු විදිය දෙවුරුන්ව පවා පින්වත්නි සමහරලට මිනිස්සු මහා සාස්ත්‍රවරු හැටියට සලකනවානේ. ඔබ දන්නවා විවිධ ආගම්වල ඒ මහා සාස්ත්‍රවරු වෙලා තියෙන දෙවිවරු. හැබැයි ඒ දෙවිවරු සලකන ඒ ආගමිකයෝ තමන්ගේ සාස්ත්‍රවරු හැටියට නායකයෝ හැටියට සලකන ආගමිකයෝ ඒ දෙවියන් සම්බන්ධ දක්වන මත මති මතාන්තර බලන්න ඒවා දිහා බැලුවට පස්සේ හිතනවා හරි පුංචි දේවල් වල හිර වෙලා තියෙන්නේ. හරිද? එතකොට එක්කෝ ඔබේ දුක මට බාර දෙන්න මම ඕක විසඳන්නම්. මේ දෙවිවරුන්ට ඉල්ලීම් කරනවා. දෙවියෝ මේ දුක බාර ගන්නවලු. ඒකට විසඳුම් දෙනවලු. තථාගතයන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා මෙතන තමන් කරගත් දෙයක්වත් අනුන් කරපු දෙයක්වත් නැහැ. මේක තමන්ට කරගන්න අනුන්ට කරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේවා හේතුවක් නිසා තමයි මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඔබ මේ අනුන්ගෙන් ඉල්ලීල්ල කී කිය ඉල්ලීම් කරන්න ඕනේ නැහැ. ඔබ මේ හේතු ටික නැති කරන්න. එතකොට ඔබ ඔය ප්‍රශ්නේ නිදහස් වෙනවා. අන්න එහෙම රවට්ටන්න නැතුව මග පෙන්වපු සාස්ෘණහන්සලා ඉන්න පින්වත්නි ඔබ හොයන්නකෝ කවුද ඉන්නේ කියලා. ඔබට එහෙම හොයාගෙන හොයාගෙන යනකොට එක පුංචි තැනකවත් රවට්ටපු නැති සාස්ෘණහන්ස නමක් හම්බෙයි. කවුද ඒ සාස්ෘණහන්ස කියලා ඔබට උන්වහන්සේ හොයාගන්න පුළුවන් වෙයි. ඔබ හරියට අධ්‍යයනය කළොත් බුදුරජාණන් වහන්සේ කිසිම තැනක කිසිම විදියකින් ශ්‍රාවකයා රැවට්ටුවේ නැහැ. උන්වහන්සේව සිහි කරන්න බොහෝ ගුණ තියෙනවා. අහන අහන හැම දේශනාවක් ඇතුළෙම ඒ ගුණ වැහෙනවා. ඇතැම් සූත්‍ර ගත්තට පස්සේ බුදු ගුණ 9 සූත්‍රය ඇතුළේ තියෙනවා දැනෙනවා. ඔබට මේ බුදු ගුණ විමසනකොට පින්වත්නි මොකද්ද වෙන්නේ? ඇයි මේ මාර්ගඵලලාභීනුත් නිතරම බුදු ගුණ විමසන්නේ ඇයි? මගඵලලාභීන් බුදු ගුණ විමස විමසන්නේ හේතුව මොකද්ද? පළවෙනි එක තමයි මහානාම කියන මෙහෙම යස්මින් මහානාම සමයේ අරිය ශාවකෝ තථාගතං අනුසරති නේවාස තස්මින් සමයේ රාග පරිඋට්ඨිතං චිත්තං හෝති. රාගයට බැරි වෙනවා මේ හිත මැඩගන්න, මේ හිත යට කරගන්න බැරි වෙනවා රාගෙට බුදුරජාණන්සේ ගැන හිත හිත ඉන්නකොට. න දෝෂ පරිඋට්ඨිතං චිත්තං හෝති, ద్వේෂයටත් බැරි වෙනවා මේ හිත යට කරගන්න. පැත්ත පලාත එන්න බැරි වෙනවා ద్వේෂෙට. ඇයි? බුදුරජාණන්සේ ගැන හිත හිත ඉන්නකොට ඒ වෙලාවේ ద్వේෂයට එන්න ඉඩක් නැහැ. අපි නිකන් හිතමු ඔබ රෑ 8 ඉඳලා 8:35 වෙනකම් ඒ විනාඩි 5 තුල ඔබ බුදුගුණ විතරක් විමසනවා. හරි? රාත්‍රී 8 ඉඳලා 8:35 වෙනකම් ඔබ බුදුගුණ විතරක් විමසනවා. එතකොට ඒ විනාඩි 5 ඇතුලේ රාගෙට එන්න ඉඩකුත් නැහැ, ద్వේෂෙට එන්න ඉඩකුත් නැහැ, මොහෙට එන්න ඉඩකුත් නැහැ. න මොහ පරිඋට්ඨිතං චිත්තං හෝති. මොහෙටත් බෑ ඔබ හිත මැඩගන්න. හිත යට කරගන්න බෑ. අන්න ඒ නිසා හිත ඒ විනාඩි 5 ඇතුලේ රාගයේ යටවෙච්ච ద్వේෂය යටපත් කළාද මෝහයටපත්. රාගෙට ద్వේෂෙට මෝහෙට කිසිසේත්ම අවස්ථාවක් ඇති නොකරන හිතක් වෙනවා මේ බුදුගුණ විමසන හිත. ඉතින් ඒ නිසා බහුල වශයෙන් විමස විමස ඉන්නවා නම් බුදුගුණ ඒ හැමතැනම රාගය, ద్వේෂය, මෝහය පැත්ත බලාතේ එන්නේ නැති සංසිඳිච්ච හිතක් හැදෙන්න ගන්නවා. දැන් මේක නිකන් නෙමෙයි එහෙම එනකොට පින්වත්නි බුදුරජාණන්සේ පෙන්නනවා උජුගත මේවස තස්මින් සමයේ චිත්තං හෝති. තථාගතං ආරබ්බ. තථාගතයන් වහන්සේ නිසා යා ආරම්භ කරගන්න ඍජු හිත. ඒ කියන්නේ රාග හිතක්, ද්වේෂ හිතක්, මොහ හිතක් ඇති වෙන්නේ නැහැ කියන එක මහා ඍජු හිතක් පින්වත්නි. වක්‍ර වෙච්ච, වැනිච්ච, නැවිච්ච හිත නෙමෙයි. ඍජු හිතක්. හරිද? එතකොට උජුගත චිත්තෝ කෝපන මහානාම අරිය ශාවකෝ ලබති අත්ත වේදා. එතකොට මෙයා ඍජු හිතක් ලබාගෙන ධර්මයේ අර්ථය ලබති ධම්ම වේතං ලබති ධම්ම උපසංහිතං පාමොජ්ජං. මෙයාට අර ඒ වගේ ඍජු හිතක් හදාගත්තට පස්සේ ඒ ඍජු හිතත් එක්ක ධර්මයේ අර්ථ මේ සම්පූර්ණ විමස විමස ධර්මයත් එක්ක මිශ්‍ර වෙච්ච ප්‍රබෝධයක් හිතේ එන්න පටන් ගන්නවා. ධර්මයේ අර්ථ විමස විමස බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනකොට ඔන්න මගපල්ලාභීන්ගේ හිත හසුරන හැටි ඔබට සෝවානෙච්ච කෙනෙක්ගේ හිත මොන වගේද කියලා දැනගන්න ඕන. ඔන්න පින්වත්නි බහුල වශයෙන් කරන දේවල් මේ. ඔය එකක්, හයෙන් එකයි. බුදුරජාණන් වහන්සේ ගැන නිතර සිහි කරනවා. කවදාකවත් වරදින්නේ නැහැ. එහෙම සිහි කරන කෙනාට හරි ප්‍රබෝධමත් හිතක් එනවායි කියනවා. ඒ රාගය, ద్వේෂය, මෝහය තියෙන තැන කිසි ප්‍රබෝධයක් නැහැ. දැවෙනවා, පිච්චෙනවා, තැවෙනවානේ. හරිද? ඒ වෙලාව මහ දැවි දැවෙන්නේ තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට අයි කිසිම කතාවක් නැහැ. හිත මහ පුදුම විදිහට සංසිඳිලා ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ ප්‍රබෝධෙත් එක්ක පමුදිතස පීති ජායති. මහා නිරාමිස ප්‍රීතියක් එනවා පින්වත්නි හිතේ. පීති මනස කායෝ පස්සම්පති. එයා ප්‍රීතියක් උපද්දගත්තට පස්සේ එයාගේ ශරීරයේ තියෙන බර ඇරෙනවා.
බර නැති වෙනවා. එතකොට ඒ සැහැල්ලු වෙනවා. පසම්බතිකේ සැහැල්ලු වෙලා යනවා. බර නැති වෙනවා කයේ තියෙන. මේ ඇත්තට මේ කය අපිට නොතේරුණාට මේ රාග දේශ මොහ කියන මේ ඇලීම් ගැටීම් එක මහ පුදුම බරක් තියෙනවා පින්වත්නි. ඒ බරෙන් හිත ඈත් වෙනවා. පුදුම විදිහට සැහැල්ලු වෙනවා. ඔන්න බුදුගුණ සිහි කරන්න බහුල වශයෙන් පටන් ගන්න මහා සැහැල්ලු කයක් ඔබට දැනෙයි. ඔබ දවසක පින් දෙයි. හාමුදුරුවනේ ඔබ වහන්සේ කිව්ව දේ කරන්න පටන් ගත්තට පස්සේ මහා පුදුම සැහැල්ලුවක් දැනෙන්න ගත්ත මේ කයත් හිතත් මෙච්චර කල් මොනවද කරේ කියලා හිතනවා කියලා මට ස්තුති කරන්න එපා එදාට. මහානාම සාක්‍යවංශික මේ ප්‍රශ්නේ අහපු හින්දා තමයි බුදුරජාණන් වහන්සේ මේ උත්තරේ දෙන්නේ. මේකේ මහා අමුතු මැජික් එකක් නෑ පින්වත්නි. රාගය තියෙන තැන, ද්වේෂය තියෙන තැන, මොහේ තියෙන තැන ඒ බර තියෙනවා කියන එක එක න්‍යායක්, එක ලෝක ස්වභාවයක්. ඒ බරෙන් එයාගේ හිත ඈත් වෙච්ච තැන, ඒ සැහැල්ලුව ඇති වෙච්ච තැන, නිරාමිස ප්‍රීතියක් එක්ක මහා ප්‍රබෝධයක් එක්ක හිත සැහැල්ලු වෙලා ගිහිල්ලා සංසුන් හිතක් හැදෙනවා කියන එක ඒක මැජික් නෙමෙයි. මේක අමුතුවෙන් ඔබට කොහොමද එහෙම වෙන්නේ කියලා රටපටලගෙන හිතන්න දෙයක් නැහැ. ඔබට දැනෙනවා ඇති තද්ද තරහ ආපු දවස්වලට, හිතේ මහා තද්ද ගින්නක් වගේ දැවෙන දවස්වලට බර කොහොමද කියලා දැනෙනවා ඇති. ඒකෙම තේරුම් ගන්න ඒකේ අනිත් පැත්ත, විරුද්ධ පැත්ත එහෙනම් කොහොමදද කියලා පින්වත්නි. දැන් එහෙම පින්වත්නි, බරෙන් නිදහස් වෙලා කය සැහැලුණාට පස්සේ පස්සද්ද කය සුඛං වේදීති. ලොකු සැපයක් ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සැපෙත් එක්කම හිත සමාධිමත් වෙනවා. එතකොට කායිකව මානසිකව දැනෙන මහා සැපයක් එක්ක හිතත් සමාධිමත් වෙනවා. දැන් කලේ මොකද්ද? මේන් වැඩකට නැති දේවල් හිත හිත තීච්ච නිකන් තියෙන හිතින් බුදුගුණ හිතන්න පටන් ගත්තා. බුදුරජාණන්සේ ගැන සිහි කරන්න පටන් ගත්තා. මෙන්න දැන් හිත සමාධිමත් වෙනවා. එතකොට අයං උච්චති මහානාම අරිසාවකෝ විසම ගතාය පජාය සමප්පත්තෝ විහෙරති. සබ්භ්‍යාපජ්ජාය පජාය අව්‍යාපජ්ජෝ විහෙරති. ධම්මසෝතං සමුප්පන්නෝ බුද්ධානුසතින් භාවේති කියනවා. මේ විදියට මේ සමාධිමත් සිතක්, මෙහෙම එකඟ සිතක් ඇති කරගත්තේ ආර්ය ශ්‍රාවකයා විසම වෙච්ච සත්වය අතර. ඒ කියන්නේ රාගයෙන්, ద్వේෂයෙන්, මොහයෙන් විවිධ විදිහට කේක විදිහේ විසිරිච්ච හිත් තියෙන, දූෂිත වෙච්ච හිත් තියෙන, විසම වෙච්ච මේ සත්වය අතර ක්‍රෝධ නැතුව වාසය කරන කෙනෙක් වෙනවා කියනවා. එතන ධර්මයේ කියන මේ සැඩ පහර මෙතන වෙන ධම්මසෝතං. ධම්මසෝත කියන්නේ දහම් සැඩපහර. මේ ධර්මයත් එතකොට සැඩපහරක් විදිහට. ධම්මසෝතං සමාපන්නෝ. ඒ ධර්මයෙන් මෙති සැඩපහරට බැසගෙන බුද්ධානුස්සතිය භාවිතය බුදුගුණ වඩනෝ. බුදුරජාණන්සේ ගැන සිහි කරනවා. බලන්න එතකොට බුදුරජාණන්සේ ගැන සිහි කරනකොට තියෙන ආනිසංස මේ. ඊළඟට බුදුරජාණන්සේ පෙ දැන් මේ බුදුගුණ වල මෙහෙම ආනිසංස තියෙන නිසා තමයි පින්වත්නි අපි ඔබට net fm ශ්‍රාවකයන්ට තථාගතාදී වන්දනා වැඩසටහන සිද්ධ කරන්නේ තුන්යම පුරා. ඊළඟට අපි දාන්න අපේ බලංගොඩ රාධහාමුදුරෝ සම්බුදුගුණ වරණ වැඩසටහන පැය 12ක් බුදුගුණ කියනවා. මේ වගේ බුදුගුණ ඇහෙන දේශන ඔබට ඕනතරම් අහන්න අවස්ථාව තියෙනවා. හරි. දැන් මේ මාසෙත් අපේ net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දැනුවත් කරනවා ලබන 25 වෙනිදා රාත්‍රියේ පුරාම පින්වත්නි ස්වාමීන් වහන්සේලා ධර්මදේශකයන් වහන්සේලා කීප නමක් ස්වර්ණමාලි මහා සෑය අභියස තුන්යම පුරාම බුදුගුණ දේශන කරන. ඉතින් මටත් තියෙනවා හිමිදිරියේ පාන්දර 2 ඉඳලා 4 වෙනකන් දේශනාව තියෙන්නේ මට. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ, උන්වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා අභියස ඉඳලා බුදුගුණ ඔබට කියා දෙන්න. ඒතර මේ බුදුගුණ ඔබ ඔළුවට ගන්න. දැන් මේ සයන්හසල කරපු දේශන අන්තර්ජාලේ තියෙන බුදුගුණ ගැන කරපු දේශන අන්තර්ජාලේ පාවිච්චි කරන අය මේ වගේ දේශන නිතර අහලා අර බහුල වශයෙන් හිත හිත ඉන්න දේවල් වලට අනම්මනම් වැඩකට නැති දේවල් අසට මේව එකතු කරගන්න. එතකොට ඔබට මේ කියපු ආනිසංස ලැබෙයි. ඔබ නිරිසත්තු හදන, තිරිසන් සත්තු හදන, පෙරේතයෝ හදන හිත ඔබට පුළුවන් පින්වත්නි බරක් වෙලා දැවි දැවි තියෙන පිච්චි පිච්චි තියෙන හිත ඔබට පුළුවන් මහා නිවිච්ච මිනිසෙක් ඉදිරි ජීවිතේ හරි සැහැල්ලුවෙන් ගෙවන්න. කරන්න තියෙන්නේ පුළුවන් තරම් හොයන්න බුදුගුණ, නිතර විමසන්න. දැන් මේ මාර්ගඵලලාභියෝ හිතන දේවල්. එතකොට සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක් වුණත් දවසේ වැඩි කාලයක් නිතර නිතර බහුල විදියට විමස විමස ඉන්න දේවල් 6න් එකක් ඔය අපි කිව්වේ. දැන් බලමු දෙවනි කාරණේ. අපි කිව්වා ධම්මං අනුසරති, ධර්මයේ සිහි කරනවා කිව්වා. පුනච්ච පරම් මහානාම අරිය ශ්‍රාවකෝ ධම්මං අනුසරති. ආර්ය ශ්‍රාවකය ධර්මයේ සිහි කරන්නේ කොහොමද? ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ එහිපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝහිති. එතකොට මේ ධර්මයේ තුල තියෙන ගුණ හයක් ස්වාක්කාත කියලා, සම්දික්ඛ, අකාලික, එහිපස්සික, ඕපනයික, ඊළඟට පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤෝහිති.
මෙන්න මේ ගුණ 6 ගැන ඔබට පුළුවන් ඉගෙන ගන්න. දැන් අපි මේකින් එක ගුණ වෙන් වෙන් කරලා කියන්න ගියොත් අපිට අනිවාර්යෙන් වැඩසටහනට කාලය නැති වෙනවා. කාරණා 6ක් කතා කරන්න තියෙන නිසා ගුණෙන් ගුණේ වෙන වෙනම කතා කරන්න නැහැ මේ වෙලාවේ. ඇයි ධර්මයේ තුල ස්වාක්කාත කියන්නේ හොයන්න පුළුවන් ඔබට. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කිසි තැනක අඩුපාඩු නැතුව උන්වහන්සේ මනාකොට දේශනා කරලා තියෙනවා සුවක්කාතයි. ඒ කියන්නේ ස්වාක්කාත කියන්නේ සු මනාකොට අක්කාත දේශනා කළා. අඩුපාඩු නැහැ. මොකද්ද ප්‍රශ්නේ? දුක. ඒක පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දුකාරය සත්‍ය ගැන කොතනවත් පෙන්වත්නි සැකයක් ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. ඒක මනාකොට පැහැදිලිව පෙන්වලා තියෙනවා. සමුදය මොකක්ද? මේ හටගන්නේ කොහොමද කියන එක ගැන කාටවත් සැකයක් ඇති කරගන්න දෙයක් නැහැ. මනාකොට දේශනා කරලා තියෙනවා. නිරෝධය ගැන ප්‍රශ්න නැහැ පෙන්වත්නි. මනාකොට දේශනා කරලා තියෙනවා. ඒතර වඩන්න තියෙන ප්‍රතිපදාව ගැන ප්‍රශ්න කිසි තැනක ඇති කරගන්න දෙයක් නැහැ. මනාකොට දේශනා කරලා තියෙනවා. ඒ තමයි ස්වාක්කාත කියන්නේ. මේ ධර්මයේ මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් සම්දිට්ටිකයි. කල්යන්නේ කාලිකයි. මේ ඕනම කාලයකට අයිති ධර්මයක්. එතකොට එන්න ඇවිල්ලා බලන්න කියන්න පුළුවන් ධර්මයක්, අවබෝධ කරන්න පුළුවන් ධර්මයක්, ඕන කෙනෙකුට ඇවිල්ලා අවබෝධ කරන්න පුළුවන් ධර්මයක් මේකේ තියෙනවා. ඊ පස්සේකයි ඕපනායිකයි තමා තුළින්ම අවබෝධ කරන්න තියෙන්නේ. තම තමන්ගේ ප්‍රඥාවට අනුව අවබෝධ කරන්න තියෙන ධර්මයක්. පච්චත්තං වේතබ්බ විඤ්ඤුහිති. ඉතින් මේ ಗುಣ ධර්මයේ තුල තියෙන ಗುಣ කෙනෙකුට පුළුවන් නිතර සිහි කර කර ඉන්න. එහෙම සිහි කරනකොටත් අර කිව්ව විදියටම පෙන්වත්නි මේ හිත ප්‍රබෝධමත් වෙලා ඒ දහම් විමසීමත් එක්ක ප්‍රබෝධමත් වෙලා निराமிස ප්‍රීතිය ඇති වෙලා බර නැති වෙලා කයේ තියෙන සැහැල්ලු වෙලා සුඛයක් ඇති වෙලා සිත සමාධිමත් වෙනවා. ඒකටත් බුදුරජාණන් සෝදාලේ අරිය ශාවක විසමගතාය පජාය සමප්පත්තෝ විහෙරති සබ්බ්‍යාපජ්ජාය පජාය අභ්‍යාපජ්ජෝ විහෙරති ධම්මසෝතං සමාපන්නෝ ධම්මානුසති භාවේති. මේ ලෝකේ ක්‍රෝධයත් එක්ක විසම වෙච්ච සත්වෝ අතරේ මේ දහම් ගඟ බුදුගුණ ගලන ගඟක් වගේ ධර්මයත් මහ ගඟක් විදියට ගලනවා. මේ දහම් ගුණ සිහි කරන්න පුළුවන් මේ දහම් සැඩ පහරට බැහැගෙන පින්වත්. ඔය තමයි දෙවනි කාරණේ. මාර්ගඵලලාභීනුණත් නිතර සිහි කර කර ඉන්න කරුණු හයේ දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක සංඝයාගේ ගුණ සිහි කරනවා. සුපටිපන්නෝ කියන්නේ උජුපටිපන්න කියන්නේ ඥායපටිපන්න කියන්නේ සාමිච්චිපටිපන්න කියන්නේ. එතකොට මේ ශ්‍රාවකයන්ට අහුනෙය කියන පහුනෙය කියන දක්ෂිනෙය අංජලි කරණෙය අනුත්තරම් පුඤ්ඤක්කෙත්ත මේ වගේ ගුණ තියෙනවා. කවුද මේ ශ්‍රාවකයෝ? යදිදං චත්තරි පුරුෂෝ ගානි අට පුරුෂ පුද්ගලා. යුගල විදියට හතර දෙනෙක්, පුද්ගලය විදියට වෙන්වෙන් ගත්තොත් අට දෙනෙක්. ඉතින් මෙන්න මේ කියන සියලු දෙනා මේ අට දෙනා අතරේ කවුරු හරි ශ්‍රාවකෙක් ඉන්න පුළුවන් මේ ලෝකයේ අදටත් මේ අට දෙනා අතරේ. ඒ තමයි ආර්ය ශ්‍රාවකයෝ, ආර්ය මහා සංඝරත්නේ. මේ ගුණ නමයක් ඒ උත්තමයන්ට තියෙනවා. සුපටිපන්නාදි ගුණ නමය. මේ ගුණ නමේ එකින් එක විමසනවා පින්වත්නි. මේ ශ්‍රාවකයන් තුල තියෙන ගුණ කවදක්වත් ඒ විමසන තැන රාගය ඇති වෙන්නේ නැහැ. එතන ඒ ගුණ විමසද්දී එතන ධර්මයේ ගුණ බුදු ගුණ වගේම තමයි. නේවස්ස තස්මින් සමේ රාග පරිඋට්ටිතං චිත්තං හෝති. ආර්ය මහා සංඝරත්න ගැන සිහි කරද්දී රාගෙට ඉඩ නැහැ. න දෝෂ පරිඋට්ටිතං චිත්තං හෝති. ද්වේෂෙට ඉඩ නැහැ. න මෝහ පරිඋට්ටිතං චිත්තං හෝති. මෝහෙට ඉඩ නැහැ. එතකොට උජුගත මේවස්ස තස්මින් සමේ චිත්තං හෝති සංඝං ආරබ්බස්. එතකොට සංඝයාරභයත් පුළුවන් කෙනෙකුට හිත ඍජු කරගන්න සංඝයාගේ ගුණ සිහි කරගෙන. ඔන්න තුන්වෙනි කාරණාව. මේ විදියට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඔක්කොම ගුණ 24ක් තියෙනවා. අපි සුවිසි ගුණ කියලා කියනවා. මේ ගුණ එකින් එක පින්වත්නි කෙනෙකුට මේ කොහෙන් හරි ගුණයක් අරගෙන විමසන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න සාමාන්‍ය ශ්‍රාවකයා ප්‍රියයිනේ. ඔබට පින්වත්නි අනන්ත බුදු ගුණ, කෙලවරක් නැති බුදු ගුණ උන්වහන්සේ ගැන විමසන්න තියෙනවා. කියලා ඉවරයක් කරන්න බැරි, හිතල ඉවරයක් කරන්න බැරි. දවසින් දවස ඇතිවෙන අවබෝධයත් එක්ක වඩන මාර්ගයේ මොහොතින් මොහොත අලුත් අලුත් ගුණ ඔබේ මනසට දැනෙනවා පින්වත්නි. බුදු කෙනෙක්ගේ ගුණ හරියට දන්නේ තව බුදු කෙනෙක් විතරයි කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක්වත් හරියට බුදු කෙනෙක්ගේ ගුණ සම්පූර්ණ දන්නේ නැහැ පින්වත්නි. ඉතින් ඒ නිසා ඔබට කවදාකවත් හිතල ඉවර කරන්න බැරි ගුණ තියෙනවා ඒ උත්තමයාගේ. මේ ධර්මයත් එක්ක සිහි කරන කෙනෙකුට හිත සංසිඳවන්න අන්න නිතර නිතර බහුල වශයෙන් විමසන්න තියෙන දේවල් අතරේ ඉහළම තියෙන දේවල් තුනක් ඔය. එතකොට ඔන්න බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. පින්වත්නි
අපිකො කාරණා හයක් තියනවා කියලා තෙරුවන්ගේ ගුණ සිහි කිරීම කියන මේ කියපු කරුණු තමයි පළවෙනි ගුණ ටික. ඊළඟට බලමු තව ගුණ මේ වගේ සිහි කරන්න තියෙන මොනවද? අපි ඔබට කිව්වා තමන්ගේ සීල ගැන සිහි කරන්න පුළුවන්. ඒ වගේම තමන්ට තියෙන දන් දෙන හිත ගැන සිහි කරන්න පුළුවන්. දේවතානුස්සති සිහි කරන්න පුළුවන්. ඒ තමයි ඊළඟ කාරණා තුන. මොකද්ද මේ තමන්ගේ සීල ගැන සිහි කරනවා කියන්නේ කොහොමද පින්වත්නි? දැන් සාමාන්‍යයෙන් ඔබ හිතන්නේ පින්වත්නි සීලයක් රකින්නකොට ඒ සීලය සමාධියට උපකාර කරගන්න එක එක විදිහට පුළුවන්. සීලය සමාධියට උදව් වෙන විදිහ. ඔබ දන්නවද සීලය තමන් රකින්න සීලේ සිහි කරන එකත් සමාධියට උදව් වෙනවා කියලා. තමන්ගේ සීල ගැන විමසද්දි ඒක සමාධිය ඇති වෙන්න හේතු වෙනවා. ඒ කොහොමද? මේ සීලානුස්සතිය කියන්නේ එහෙම එකක්. සීලේ භාවනා මානසිකාරයක් කරගත්ත හැකි. හිතන්න ඔබ තමන් රකින්න සීලේ භාවනාවට සති නිමිත්තක් කරගන්න පුළුවන්. බුදුරජාණන්සේ පෙන්වන පුණජ පරම් මහානාම අරිය ශාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති. සීලෙක තමන්ගෙම සීල ගැන සිහි කරනවා. අකණ්ඩානි අච්චිද්දානි අසබලානි අකම්මාසානි බූජිස්සානි විඤ්ඤූ පසත්තානි අපරාමට්ඨානි සමාධි සංවත්තනිකානි. කැඩිලා නැත්තම් තමන්ගේ සීලේ. ඒ සීලේ කොහෙවත් සිදුරු නැත්තම්, කොල්ලි ගහිලා නැත්තම්, කිලිටු වෙලා නැත්තම්, නුවණැත්තො ප්‍රශංසා කරන සීලයක් නම්, තණ්හා මාන දෘෂ්ටි වලට අහු වෙලා නැත්තම්, හරිද? තණ්හා මාන දෘෂ්ටි වලට අහු වෙලා නැහැ කියන එක අපි දවසක ඔබට කියලා දුන්න මේ සීලය තුළ උපාදාන වෙන්නේ. සීලය උපාදාන කරගෙන අන්තිමට දුගති යන්න සීලෙම හේතු කරගන්න හැටි කියලා දුන්න. එහෙම නැත්තම් පින්වත්නි තමන් සීලය සිහියෙන් රකින්න පුළුවන් කෙනෙක් නම් අවබෝධයෙන් ඒ සීලය ඒකාන්තයෙන්ම මොකද්ද වෙන්නේ? සමාධිය පිණිස හේතු වෙන සීලයක්, නිකන් සීලයක් නෙමෙයි. සමාධි සංවත්තනිකේ. එතකොට සමාධි සංවත්තනිකානි කියන්නේ ඒකයි සමාධිය ඇති කරගන්න සුදුසු සීලයක් එයා ආරක්ෂා කරනවා. සමාධිය පිණිසම යාගේ සීලේ පවතින්නේ. මට මෙහෙම සීලයක් තියනවා කියලා තමන් රකින්න සීල ගැන නිතර සිහි කරනවන්නම් පින්වත්නි, ඒකට කියන සීලානුස්සතිය. එතකොට තමන්ගෙම සීල ගැන මම මෙහෙම මෙහෙම දැන් සීලයක් ආරක්ෂා කරනවා කියලා තමන්ගේ තියෙන පිරිසිදුකම ගැන සිහි කරනකොට තමන්ට එතනම ප්‍රබෝධයක් ඇති වෙනවා. දැන් ඔබ හිතන්න අපිරිසිදු ඇඳුමක් ඇඳගත්තට පස්සේ පසුතැවීමෙන් අපහසුතාව වෙන්නේ මිනිසු ජීවිතේනේ. දැන් අතේ තියෙන නියපොතු ටික කපන්න නැතුව පාරේ යනකොට දකින්න අය මොනවා හිතනවද දන්නේ නැහැ මගේ මේ නියපොතු ටික දැකලා කියලා. තමන්ටම හිතෙනවා ලැජ්ජාවක් ඇති වෙනවනේ නියපොතු කපලා නැහැ මගේ කියලා. අර තමන්ගේ හිතට එනවා නිකන් අපහසුතාවයක්, පසුතැවීම, පීඩනයක් වගේ දෙයක් තියෙනවනේ. අර පිරිසිදුව ඉන්න මිනිස්සයාට ඒ පීඩනේ නැහැ. එයා හොඳට පිරිසිදු ඇඳුමක් ඇඳලා පිරිසිදුව හොඳට කොණ්ඩේ කපලා රැවුල පිරිසිදුව තියාගෙන මේ දත් මැදලා ඔබ හිතන්න දට්ටික මදින් නැතුව මිනිස්සෙක් ළඟට ගිහිල්ලා කතා කරනකොට තමන්ට තියෙන්නේ හැම තිස්සෙම අරක එනවනේ ඔළුවට. කටේ ගඳ එනවද දන්නේ නැහැ. තමන්ගේ දාඩිය ගඳ තමන්ටම දැනෙන වෙලාවට මිනිස්සෙක් ළඟට ගියාට පස්සේ තමන්ගේ හිතට එනවා මගේ මේ ගඳ දැනෙනවද දන්නේ නැහැ. පින්වත්නි ඔය කයේ පැත්තේ වගේ තමයි මේ මනසෙත්. සීලයක් අපිරිසිදු වෙච්ච මිනිස්සයා තැනකට යන්නේ හැම තිස්සෙම තමන්ගේ අපිරිසිදුකම් ගැන පසුතැවිද එයට තියෙනවා ඒක ඇතුළේ පීඩනය. මේව කවුරු දැනගනීද දන්නේ නැහැ. මේ වගේ තමන් තමන්ගේ හංගන්න දේවල් තියෙනවා. හරිද? සීලයේ පිරිසිදු වෙච්ච මිනිස්සයාට මේ මුකුත් නැහැ. හරිම සංසුන්, පුදුම සැහැල්ලු පිරිසිදු මනසක් තියෙනවා. ඒතර මේ පිරිසිදුකම ගැනම හිතලා හිත සමාධිමත් කරගන්න පුළුවන්. ඒක භාවනාවක්. හරිද? ඒ භාවනාවට කියන්නේ සීලානුස්සතිය කියලා. ඒතර මේ තමන්ගෙම සීල ගැන සිහි කර කර සීලානුස්සතිය වඩන කෙනා බුදුරජාණන්සේ පෙරණ හැම සිහි කරනකොට යස්මින් මහානාම සමී අරිය ශාවකෝ සීලං අනුසරති. එයා එහෙම සීලය ගැන සිහි කරද්දී නේවස්ස තස්මින් සමේ රාග පරිඋට්ඨිතං චිත්තං හෝති. රාගයට ඉඩ එන්නේ නැහැ හිතේ ඒ වෙලාවේ. ඇයි? එයා සීලය ගැන සිහි කරන්නේ. කුසලයක් ගැන, තමන්ම වඩන කුසලයක් ගැන සිහි කරන්නේ. එතකොට න දෝෂ පරිඋට්ඨිතං චිත්තං හෝති. තරහ හිතට එන්න ඉඩක් නැහැ වෙලාවේ. න මොහ පරිඋට්ඨිතං චිත්තං හෝති. මොහයට එන්න හිතක් මේ වෙලාව විඩ නැහැ. හිත තනිකර වෙන් කරගෙන සීලානුස්සතිය. එතකොට එතනත් උජුගත මේවස තස්මින් සමේ චිත්තං හෝති සීලං ආරබ්බ. සීලේම මුල් කරගෙන හිත ඍජු කරගන්න පුළුවන් කියනවා. එහෙම ඍජු කරගත්ත කෙනා බුදුරජාණන්සු පෙන්නනවා ලබති අත්ත වේදං, ලබති ධම්ම වේදං, ලබති ධම්මූපසංහිතං පාමොජ්ජං. ධර්මයේ අර්ථය, ධර්මය හොඳට සිහි කර කර ධර්මයත් එක්ක මිශ්‍ර වෙච්ච හිතක් පවත්වගෙන
මෙයාට පුළුවන් වෙනවා පින්වත්නි හොඳ ප්‍රබෝධමත් හිතක් ඇති කරගෙන පමුදිතස්ස පීති ජායති ඔන්න සීලයත් එක්ක ඇති වෙච්ච අර ප්‍රබෝධි හරිද සීල් තමන්ගේ සීලේ පිරිසුදුකම ගැන සිහි කරනකොට ඇති වෙච්ච ප්‍රබෝධෙත් එක්ක ප්‍රීතියක් ඇති කරගන්නවා ප්‍රීති මනස කායෝ පස්සම්බති එතකොට මේ ප්‍රීතියත් එක්ක කය සැහැල්ලු වෙලා යනවා පස්සද්ද කාය සුඛං වේදීති එයා මේ සැහැල්ලු වෙච්ච බර නැති වෙච්ච හිතින් කයෙන් කයේ බර නැති වෙනවා පින්වත්නි තමන්ගේ සීල ගැන සිහි කරනකොට පාවෙනවා වගේ महा सहल्लुवक सपेनो इधर सुखिनो चित समाधि सपेम हित इकंगेनो समाहित वेनो अरे शीलानुसति अयंग उच्यति महानाम अरीसावको विषमगताय पजाय समपत्तो विहरति सभ्यापज्जाय पजाय अभ्यापज्जो विहरति मे द्वेषेन विषम वेच्च लोके मिनिसु अतरे याट पुलुवंगिनो दहम सेडपहरट बहगेन धम्म सोतान समापन्नो शीलानुसति भावी धम सेडपहरे गलागिन अन्न पुलवा निदहासे हित हसुरगिन अनो शीलानुसति अत्तेक्वे हयिन हतरवेनि कारणे मंगेम शीले तमंट भावना अरमुनक् करगत्ते हकि पिंगवत् एक शीलानुसतिय ए वगेम तमयि केनेकुट दन् देन पुरुद्दत् तियेनवनम् ए दन् देन पुरुद्दत् पुलवान् भावना अरमुनक् करगन्न ओकट कियन्ने चागानुसति कियला एतकोट अत्तनो चागं अनुसरति तमंगिम चागे गेन चागे कियन्ने अत्तहरीम दंदीमे पुरुद्द मेक गेन तमंग सीकरनो लाभावतमे सुलद्धं वतमे योहं मच्चेरमल परियुट्टिताय पजाय विगत मल मच्चरेन चेतसा अगारं अज्जावसामि मुत्तचागो पयतपानि वसग्रतो याच योगो दान संविभागरतो බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමන්ගේ දන් දීම ගැන තමන් සිහි කරනවා මට ඒකාන්තෙම ලාභයක් ඒකාන්තෙම මනා ලැබීමක් මට මේක මේ තමන්ගේ මසුරු මල නැති හිත ගැන තමන් සිහි කරනවා මම මසුරු මලින් මැඩගත් සත්වයෝ අතර මේ කියන ලෝකේ ඉන්න මසුරු අතරේ කිලුටු වෙච්ච මසුරු කමින්ම කිලුටු වෙලා ගිය හිත තියෙන මිනිස්සු අතරේ මම ඒ මසුරු මල මල කියන්නේ පින්වත් මලකඩ වගේ හිත කිලුටු කරපු ස්වභාවයක්නේ මසුරුකම එතකොට ඒ මසුරු මල දුරු කරගත්ත කෙනෙක් හැටියට මං ගිහි ගෙදර වාසය කරනවා කියලා තමන්ට සිහි කරන්න පුළුවන් තමන්ගේ දන් දෙන සිතගෙන සතුටින් හරිද එහෙම සිහි කරනකොට එයා සිහි හිතනවා මේ එයා හිතන පින්වත් මුත්ත චාගෝ අපි කියව මෙතන මේ ලස්සන වචන ටිකක් තියෙනවා මුත්ත චාගෝ හැමතිස්සෙම හිත අතහැරලා දාලා තියෙනවා තෑගි දෙන්න දන් දෙන්න හරි මුත්ත චාගෝ පයත පානි හොදපු පයත පානි දෑත් සෝදගත්තා වගේ දන් දෙන්න කියලා ඔබහලා තියෙනව නේද අන්න එක කියනවා තමන්ගේ හිත දෑත් සෝදගත්තා වගේ දන් දෙන්නේ දැන් මේ දෑත් සෝදගත්තා වගේ දන් දෙනවා කියන එක समहर इतना दील अद्देक हे अतर सीएल दील अद्देक हाँ पीहदगागे अद्देक पीहदगत्तोदगत्तोहारी तनक पिंग हिता ओब अद्देक हाकि अद्देकिन दे बेहरवेन दे कुहाटरी गिया अत बिच दीवल ओदगत्तर पास बेहरवेला गिया एक गियपुतन ओब गिहल हो एक दो कोतन कोहमद दंग अद्देक हाला तीन बेहर वेच दे अतियन ये बेहर वेच दे दंग तीन कोतन को पारिश मट तीन ओब अद्देक हाट आये बेच दे हो अन्ने अन्ने वे दंदे ना तमंट तमंगेन सतुटीन सीकर पुलवा पायत पानी वोसग्र तो तमंग ये विधि दंदे निकाने में निवन हित अलोगेन याच योग ओनम के इला सुदुसु के दांदेन्न हित पुरुदु वेच्च मनुष्य के स्वभाव याच योग या सुदुसुकम सपुरनो ओन के टेविल्ला याच के कुट तमंगे ओन इलांड सुदुसुई समहारलाट मिनिसुंट के दिन्ने कुट उदवक्कर तवा इलन कोट हितट पीडन एक्कनो अय्यो इतिंग केनिक्ट देन्नेट देनकोट देंग इतिंग वदे एक्कनो एने एक्कनो दिगट हरहटेनो एहिमे मनुष्य कितन याट कवदाकत मे चागानुसुति वडन्न बे ओन मुहत कैविल तमंगे इलान सुदुसुकने याच योग याच योगी तत्ट पत्ते पुलवन तमंग कोला कऊद अने महत्य मट खंड की अखर दऊद इलाने ये मनुष्य रंगी लुनो विन पुलवा हे भाई तमंग हिते तमंट अत्थरी हित
මනුස්සය කරන්න මොකද්ද කියන එක අදාළ වෙලයි තමන්ගේ හිතින් අතහැරෙන එක තමන් පිරිසුදු හිතින් කරනවා ඕන වෙලාවක ඉල්ලන්න සුදුසු කෙනෙක් හැටියට ඉන්නවා යා හරිද ඒක පින්වත්නි වොස්සග්ග රතෝ වෙච්ච කෙනාට යාචෝයෝග වෙන්න බලෝ ඒ කියන්නේ තමන් අතහැරෙන නිවන පිණිස හිතින් නම් එයා ඕන වෙලාවක කොයි જાතියේද කොයි විදිහේද ගතිගුණ මොන වගේද අදාළ නැහැ ඉල්ලන්න සුදුසේ දාන සං විභාග රතෝ එතකොට එයා හැමතිස්සෙම බෙදලා දෙන්න ඇලිච්චම කියන්නේ දන් දෙන එකට බෙදලා දෙන එකට ඇලිච්ච කෙනෙක් එක එකට අපි ඇලෙනවා එක එක ඇටිටියුඩ්ස් හැදෙනවා අපේ ජීවිතේ අපි ඒවට ඇලිලා කරනවා දැන් සමහරු බඳ කරලා තියෙනවා කොහේ හරි සංචාරය කරනකොට තියෙන කුණු රොඩු පරිසරයේ තියෙන ඔය පොලිතින් බෑගිය වගේ දේවල් දකින්න දකින්න තැන එක එක මිනිස්සු පරිසරයේ විනාශ කරන්න දාපුවා එකතු කරලා ඒවා කොහේ හරි නිසි තැන් වලට ගිහින් දානවා ඒ වගේ එක එක ගතිගුණ තියෙන තමන් කුරුද්දෙන් ඇලිලා කරන දේවල් ඒ වගේ දන් දෙන එක ඇලිච්ච මිනිස්සු ඉන්නවා අන්න එහෙම ඒ අතාරින එකට දන් දෙන එකට තෑගි දෙන එකට ඇලිච්ච ගතිගුණයක් තමන් තුළ තියෙනවා නම් බෙදලා දෙන එකවා කියන එකට ඇලිලා ඉන්නේ අන්නේ ගුණය බුදුරජාණන්සේ පෙන්වනවා සිහි කරන්න පුළුවන් භාවනා අරමුණක් කරගෙන හරි ඒ වගේ සිහි කරන කෙනාටත් එහෙම සිහි කරද්දි පින්වත්නි රාගේ ద్వේෂේ මොහේ යටපත් වෙනවායි කියනවා අර කිව්ව විදියටම තමයි හිත ඍජු වෙලා ප්‍රමෝදය ඇති වෙලා නිර්ආමිෂ ප්‍රීතියක් ඇති වෙලා තමන්ව තමන්ගේ දන් දෙන එක ගැන සිහි කර කර තමන්ට පුළුවන් නිර්ආමිෂ ප්‍රීතියක් හිතේ ඇති කරගෙන මේ කයේ තියෙන බර නැතුව පින්වත්නි මහා සැහැල්ලු හිතක් හදාගෙන සංසිඳිච්ච හිතකින් සමාධියක් ඇති කරගන්න චාගානුස්සතියෙන් ඇති වෙන සමාධියේ චාගානුසුති කියන්නේ නිකන් නෙමෙයි භාවනා අරමුණ එතකොට තමන් දන් දෙන එක භාවනා අරමුණක් කරගන්න පුළුවන් දානයම එතකොට ඔබ ආමිෂ පූජා කියන එක හිතනවනේ දැන් ආමිෂය අපි මේක සාකච්ඡාවේදී වැඩි දුර කතා කරමු ආමිෂය ප්‍රතිපත්තියට හරව ගන්න හැටි ඉතින් දන් දෙන එක ආමිෂ පූජා කියනනේ එතකොට ඒකම ප්‍රතිපත්ති පූජාවක් කරගන්න පුළුවන් චාගානුස්සතිය භාවනාවක් විදියට අනුස්සති භාවනාවක් විදියට ඒක වඩනකොට තමන්ගෙම දන් දීම තමන්ම භාවනා අරමුණක් කරගෙන සමාධියත් ඇති කරගෙන එතන ධර්ම මනසිකාරය ඇතුලේ එයා හිත වඩනවා මේ මාර්ගඵලලාභිය හිතන්නේ හොඳද මේ නිකම් මේ තාම අර ආදුනික අය සිහි කරන නෙමෙයි බුදුරජාණන්සේ පෙන්නන්නේ මගඵල ලැබපු ශ්‍රාවකයන්ට මේ කියන්නේත් එහෙම කෙනෙකුට මහානාමට සෝවන්නෙච්ච කෙනෙක්ට එදර කියන ධම්මසෝතං සම්පන්නෝ චාගානුසති භාවේති ධර්මේ නැමෙති මේ සැඩපහරේ බැහැගෙන සීලේ සිහි කරා වගේම තමන්ගේ දන් දීම සිහි කරගෙන චාගානුසතිය සිහි කරගෙන ඒ ත්‍යාගී අරමුණම සිහි කරගෙන පුළුවන් කියන සිහිය පුරුදු කරන්න නිතර නිතර බහුල වශයෙන් වඩන්න පුළුවන් දේවල් අතර එකක් ඔය ඊළඟට බලමු පින්වත්නි අන්තිම කාරණේ කාරණා හයෙන් දැන් අපි පහක් කතා කරා බුද්ධානුසතිය ධම්මානුසතිය සංඝානුසතිය සීලානුසතිය චාගානුසතිය කාරණා පහක් කතා කරා ඊළඟට තියෙන දේවතානුසතිය මේ මගපල් දැන් මොකද්ද මහානාම ඇහුවේ ඇවිල්ලා මගපල් ලැබපු අය ධර්මය ගැන අවබෝධයක් ඇතිවෙච්ච සාසනය ගැන දැනගත්ත අය බහුල වශයෙන් නිතර නිතර සිහි කර කර ඉන්නේ මොනවද කියලා අනම්මනම් හිතට එන ඕන දෙයක් සිහි කර කර ඉන්නේ නැහැ බලන්න මේ හයෙන් මොන හරි සිහි කරනවායි කියනවා දැන් මේ දේවතානුස්සතිය කියනත් හරි පුදුම දෙයක් කියන්නේ දෙවිවරු දෙව්ලොව ගිය මොන හරි හේතු තියෙනවනේ පින්වත්නි දෙවියන් අතර ඉපදුනේ දෙවිවරු නිකන් නෙමෙයි ඒකට හේතු තියෙනවා ඒ හේතු තමන් තුලක් තියනවා කියලා තමන් දකිනවා. ඒකෙන් තමන් දකින්නේ ආ මට දිව්‍ය ලෝකෙට පැන ගන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒ ගුණය මට තියනවා කියලා තමන් සිහි වෙනවා. ඒ කියන්නේ උසස් ගුණයක්නේ. මනුෂ්‍ය ලෝකෙට වඩා උසස් තැනක උපදින්න හේතු වෙන උසස් ගුණ මටත් තියනවා කියලා තමන්ගේ ගුණ තමන් සිහි කරනකොට ඒ ගුණ තමන් දකිනකොට ඒක මානසිකාරයක් කරගන්න පුළුවන්. ඒක භාවනා අරමුණක් කරගන්න පුළුවන්. ඒ අනුස්සති භාවනාවක්. ඒක දේවතා අනුස්සතිය. කියනවා මෙහෙම පුනච පරං මහානාම අරිය ශාවකෝ දේවතානුස්සතින් භාවේති සම්ති දේවා චාතුම් මහරාජිකා චාතුම් මහරාජිකේ දෙවරු ඉන්නවා සම්ති දේවා තාවතින්සා තාවතින්ස කියන දෙව්ලොවත් ඉන්නවා දෙවරු සම්ති දේවා යාම යාමෙත් දෙවරු ඉන්නවා සම්ති දේවා තුසිතා තුසිත දෙව්ලොවත් ඉන්නවා දෙවරු සම්ති දේවා නිම්මාන රතිනෝ නිම්මාන රතිය දෙවරු ඉන්නවා සන්ති දේව පරිණිමිත වසවත්තිනෝ පරිණිමිත වසවත්තිය දේවරු ඉන්නෝ සන්ති දේව බ්‍රහ්මකායික ඊට ඉහළ බ්‍රහ්මකායික දේවරුත් ඉන්නෝ සන්ති දේව තතුත්තරි එතකොට බ්‍රහ්මකායික දේවරු වගේම ඊටත් උසස් ඒකේ නරූපී බ්‍රහ්ම ලෝකාදී තව තවත් උසස් දේවරුත් ඉන්නෝ එතර මේ දේවරු ඒ තැන්වල උපදින්න හේතුනේ මොන වගේ ගුණද ඒ දෙවියන්ට තිබ්බේ මොනවද ඒ තැන්වල උපදින්න සිහි කරනවා යතා රූපාය සද්ධාය සමන්නාගතා ත
ता देवता इतो चुता तत्त उपन्ना ए देवी वरुण्ट ए देवी अनातर उपदिद्दी यम श्रद्धावक तिबुना नं ए उपदिन हेतु एच्च मैहंपि तता रूपा सद्धा सांग्विज्यति एवगे श्रद्धावक मटत्तीरों केल तमंगेन दकिनो यता रूपेन सीलेन समन्नागता ता देवता इतो चुता तत्त उपन्ना मितने आम सीले अक्रकल मितनीं चुतवेला ए देवियानतर इपदुनानं मैहंपि तता रूपं सीलं सांग्विज्यति एवगे सीलेक मटत्तीरों केल दकिनो तमंगेन इलंगर पिंगवत्ने यता रूपेन सुतेन समन्नागता ता देवता इतो चुता तत्त उपन्ना मे मनुसलोक इन्नकोट यम धर्मश्रोणय कराना यम श्रुतयक एतिकर गत्तना धर्म ज्ञानयक एतिकर गत्तना ए अय ए निसाम मेतरिन चुतवेला ए धर्म ज्ञानय तुदव करगेनम देवियन अतर उपदिन हेतुनाना मय्यंपि तता रूपं सुतं संविज्जति मटत् ए वगे श्रुतयक मटत् ए वगे धर्म ज्ञानयक तीनवा किला तमंगेन दकिनो यता रूपेन चागेन समन्नागता ता देवता इतो चुता तत्त उपन्ना ए देवियन अतर यन्ने यम किसी हेतु वेच्च दंदीमे गुणयक् ओंट तिबुना नम मे मनुस लोके इन्नकोट मेहिं बहर वेन कलिन हित मेरे मितन मियन्न कलिन ए पुरुदु करपु दानय प्रतिफलयक् विदियट देवियन अतर ओन्न इपदुना नम मय्यंपि तता रूपो चागो संविज्जति ए वगे चाग गुणयक् ए वगे अत्तरीमे दंदीमे गुणयक् मटत् तियनवा किला दकिनो यता रूपाय पन्याय समन्नागता ता देवता इतो चुता तत्त उपन्ना देवियनतर उपदिन्न कलिंग ओंट मिहे इन्नकोट तिबुरन यम प्रज्ञावक ए निसाम ओन मितनिं चुतवेला गिहिल्ल देवियनतर इपुदुना नंगी प्रज्ञावन निसा सेकर्नवा मय्यंपि तता रूपा पन्याय संविज्जतीति मटत् ए वगेम प्रज्ञावक तियनवा कियला यस्मिन् महानाम समये अरिय सावको अत्तनोच तासांच देवतानांच सद्धांच सीलांच सुतांच चागांच पन्यांच अनुसरिति मे विधियट तमंतुल तियन श्रद्धाव तमंतुल तियन सीले तमंतुल तियन श्रुते धर्मज्ञाने तमंतुल तियन दंदीमे पुरुद्ध चागे तमंतुल तियन प्रज्ञाव ए उत्तम उसस गुणटिकम सिहिकर्ण अनुसरति एव सिहिकर्ण ඒ කියන්නේ මේ ඉන්න තැනට වඩා උසස් තැනක උපදින්න හේතු වෙච්ච අය ඉන්නවනම් යම්තාක් ඒ අය එහෙ යන්න හේතු කරගත්ත ಗುಣ මාතුලක් තියනවා කියලා තමන් තුල තියෙන ಗುಣ දැක දැක පින්වත්නි ඒ තුල තමන් තමන්ගේ කුසලය ගැන තමන්ගේ ඒ තියෙන ಗುಣ ගැන මේ 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 දෙවිවරු ගැන සිහි කරනවානේ දේවතානුසති කියනකොට අපිට ඔලුවට එන්නේ දෙවිවරු ගැන සිහි කරනවා ඇත්තනම් මෙතන සිහි කරන්නේ දෙවිවරු බවට පත් වෙන්න හේතු වෙච්ච ඒ ಗುಣ මාතුලක් තියනවා දැන් තමන් පින්වත්නි නිරේයන කර්ම රැස් කරගෙනම ඉන්නවනම් පුරෝගෙන මුකෙක් හරි මැරලා තිරිසන් සතෙක් වෙන පෙරේතෙක් වෙන කර්ම හැමතිස්සෙම පුරුදු කර කර ඉන්නවනම් පසුතැවීමක් එන්නේ අයියෝ මම මේක කරලා දැන් මෙහෙ යනවා කියලා යන්න පුළුවන් නිරේ ඕන වෙලාවක නිරේයයි මම මේ කරපු කොට එක පසුතැවෙනවානේ එතකොට එන්නේ පීඩනයක් පසුතැවීමක් නෙතන නිකන් පිච්චි පිච්චිනේ ඉන්නේ එතන මේ එක අනිත් පැත්ත ඔය විදියට තමන්ගේ තියෙන ශ්‍රද්ධාව සීලය ශ්‍රුතේ චාගේ ප්‍රඥාව ගැන සිහි කරනකොට එයා පිච්චෙන්නේ නැහැ එයා නිවෙනවා සංසිඳෙනවා එතන රාගය යටපත් වෙනවා ద్వේෂය යටපත් වෙනවා මෝහය යටපත් වෙනවා අර විදියටම තමයි සමාධිමත් සිතක් ඇති වෙන තැනටම ඒ හිත පින්වත් ප්‍රබෝධමත් වෙලා ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් සැපයක් සැපයක් ඇති කරගෙන එකඟ කරගන්න පුළුවන් කියනවා එතකොට ඔන්න බහුල වශයෙන් ආගත පළෝ මගපළ ලැබුපු අයට විඤ්ඤාත සාසනෝ මේ ශාසනේ දැනගත්ත මාර්ගඵල ලැබපු ධර්මය ගැන අවබෝධයක් ඇතිවෙච්ච ඕන කෙනෙක් බහුල වශයෙන් විමස විමස ඉන්න කාරණා හයෙන් අපි මේ මෙතෙක් වෙලා කතා කරේ හයවෙනි කාරණය තමයි දැන් අන්තිමට කතා කරන්නේ. ඒතර ඔන්න මුළු කරුණු හයම ඔබ දැනගත්තා. දැන් ඔබට මුලදි මන් දේශනාව ආරම්භෙදි කිව්වා ඔබ රියදුරෙක් වෙන්න. ඔහේ ඕනවට එපාවට හිතෙන හිතන ඕන දෙයක් ඔහේ ඔටෝ හිත හිත යන්න දෙන්න එපා. හිත හසුරවන්න ඔබ හිතට රියදුරෙක් වෙන්න. සතිය රියදුරා කරගන්න.